ஹலோ, வெல்கம் டு மை யூடியூப் சேனல். மம நான் ஓகே உங்களுக்கு தான்னே அது மம உங்களாண்ட கரன் கீழே தெண்ட அண்ணே குடா தேவல் கீழே தெண்ட தீயன உங்களை அனுமட்ட ஹரித ஹரி ஹேம ஹரித மகிழமாய் கொண்டையான காலையாக தீனும் தான் குடாக்க மகின் கமெண்ட்ஸ் தாளஹானே கத்துமா கமெண்ட்ஸ் குட அண்ணே சுட்டா தினே கஹனை காத்துமா இவ்வளோ கொண்டு கீழே நெட்ட வகை விழா தீன்னு மகிழ் கொண்டு நெட்டக் வகை தான் தீன் ஹரித முன்னாடி இக்கடி கருமும் ஹரித ஓகுள்ளாங்கிலமாய் எஹம யான காலையாக தீனோ திக்கலமான் தானே அப்ப மகு தீயணும் ஐக்கியானே அவருத்தி மெத முள அக ஒய் துணை எக்க அனிவாரியம் மகி கொண்டு அணுமா மட்ட மட்ட மட பிடிக்காவது தண்ணே கிளே ஹித்தனை தர மட்டமா மகி கொண்டு அணும் ஹரித இசைனா அப்ப அம்மா வைக்கணும் கீழே மட பிஹித் தரந்துன்னா දැම්මන් දන්න මොකක්හරි මගේ ඇඟේ තියෙන එකකට තමයි හැම අවුරුද්දෙම මෙහෙම මේ කොණ්ඩ යන්නේ කියලා. ඒ නිසා දැන් බෙහෙත් ගන්න නැහැ. හරිද? මේ කොහොම හරි එහෙම කොණ්ඩ යන කාලේට මම කොණ්ඩට යන්න දීලා ඉඳලා ඊට පස්සේ මම අර තෙල් එක ගන්නවා. ඊට පස්සේ ආයි කොණ්ඩ වැවෙනවා. හරිද? ඉතින් ඔයගොල්ලෝ තෙල් එක තාම හදලා නැත්නම් ඒක අනිවාර්යෙන් හදලා බලන්න. හදලා බලලා ටිකක් ගාලා බලලා මේ කොහොමද රිසල්ට් එක කියලා බලලා ඔයගොල්ලන්ට මේක වෙනසක් තියෙනවා. ඒක දිගටම ගන්න. හරිද? මගේ තිබ්බ ප්‍රශ්නයක් තමයි ළමයි කොණ්ඩ යනකොට මගේ ඉස්සලාම යන්නේ මෙන්න මේ ටික. දන්නම් වැවිලා මේ මෙන්න මේ ටික දැන් මේ පේනවනේ චුට්ටක් වැවිලා මේ මේවල තට්ට වෙන්නම වගේ යනවා ඒක සාමාන්‍ය මම හිතන්නේ කොණ්ඩයක්දි හැම ගැල්ලම එකම තියෙන ප්‍රශ්නය මේ මේ උවල මේ මැද කොණ්ඩේ තට්ට වෙන්නම යනවා මගේ තින් එහෙම ගියා හරියද ඊට පස්සේ මම අර තෙල් එක ගාද්දි ඊට පස්සේ දැන් චුට්ටි චුට්ටි වැවිලා තියෙනවා මම තෙල් එක විතරක් නෙමෙයි ගාන ඉතින් මම එක එක දේවල් කොණ්ඩේට ගානවා හරියද මම අද ඔයගලන්ට පෙන්වන්න යන්නේ එහෙම ගාන එකක් එහෙම ගාන එකයි පිම්පල්ස් වලට මේ මූණ්ඩ කරන එකයි හරිද මගේ හැම පිම්පල් නැහැ මේ මම ඉති සාමාන්‍යයෙන් මේක බල්ල මරව ගන්නවා හරිද මේ මේක හැමදාම කරන එකක් නෙමෙයි මේක සාමාන්‍යයෙන් මම මාසෙට දෙපාරක් වගේ තමයි කරන්නේ එහෙම සතිය ගානේ කරන්නේ නැහැ හරිද අද මම ස්ක්‍රබ් එකක් කරනවා මූණට ඒ පිම්පල් නැතුව යන්න එකක් කරනවා හෙයා ට්‍රීට්මන්ට් එකක් කරනවා හරිද අපි බලමු ඉතින් මේ වීඩියෝ එක පටන් ගද්දි කියන්න ඕනේ මේක මේ ගර්ල්ස් ලටම විතරක් නෙමෙයි. හරිද? ඔගොල්ලෝ මේක බලන්නේ පිරිමි ළමෙක් නම් ඔගොල්ලෝ මේවා හොරෙන් කරන්න. හරිද? ගෙදර ඇතුළේ ඉඳන් මේවා හොරෙන් කරලා ඔයගලගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් ලට වඩා ලස්සනට ඉන්න. හරිද? නවෝ අක්කගේ ඉපදිස් සරගෙන මේ දේවල් කරලා මේවට ඕන මෙන්න මේ වගේ ඒවා කිසිම කියන්න ඕනේ කිසිම අහිතකර දෙයක් නැහැ. ඒ කියන්නේ මේ අපි කන බොන දේවල් වලින් මම මේවා කරන්නේ කිසිම ඉතින් එහෙම අහිතකර එකක් නැහැ. ඔගලන්ගේ කිරිසප්පින්ට ඉඳන් කිරිසප්පින්ට කරන්නපා කිරිසප්පින්ට කරන්නපා අවුරුදු 12න් උඩ ළමයි ඉන්නවනම් ඒගොල්ලන්ටත් කරන්න යානු පිරිමි ભેදයක් නැහැ ඔක්කොම දෙනා ලස්සනට ඉන්නෝනේ ඔක්කොම දෙනා මේව ගාන්න ළම මගෙන් ඉගෙන ගන්න ඔගලෝ ගාන්න ඊට පස්සේ හදාගන්න හරිද හරි ඉස්සෙල්ලාම අපි කොණ්ඩෙට එක හදාගෙන ඊට පස්සේ ස්ක්‍රබ් එක කරලා එහෙම යන් නැත්තම් නිකන් මඤ්ඤම් වෙනවා හරිද ඉස්සෙල්ලාම මේකට ඕනේ බිත්තරයක් ගද්දි ඔයගොල්ලෝ ගොඩක් දුරට ඔය මේ ගෙවල් වල හදන කුකුල්ලු ඉන්නේ අපේ ගෙදර හැපෙතනම් ඉන්නවා ඒ නිසා මම ඩොග් ගාලා ගිහලා අරන් ඉන්නා මේ ඔයගොල්ලන්ගේ අර ගෙවල් වල හදන කුකුල්ලු ඉන්න ගෙවල් තියෙන ඒගොල්ලන්ගෙන් පුළුවන් නම් සල්ලි දීලා ගන්න මොකද ගෙවල් වල හදන කුකුල්ලු ගන්න බිම තියෙන ඒවානේ දැන් අර ෆාම් වල ඉන්න කුකුල්ලුන්ට මොනා දෙනවද දන්නේ නැහනේ ඒතකොට ඒ බිත්තර අවුල් දන්නේ නැහනේ ඒ නිසා මම නම් ගාන්න ඉතින් ගම් කුකුල් බිත්තර යක් සමග මෙන්න මේක දාලා තමයි අපි ගන්නෙ. අපි එහෙනම් මම අරගෙන යන ඉක්මන් පිටරේ අපි බලමු කොහමද මේක හදාගන්නේ කියලා. ඉතින් මම මේ ෆ්‍රෙෂ් බඩු ගෙනාවා. ඉස්සෙල්ලාම අපිට ඕනේ මේ පිටරේ යෝගට්ුයි කැමති නම් විතරක් ඕගොල්ලෝ කැමති අයට ඔලිව් ඔයිල් හරි මොනා හරි ඔයිල් එකක් හැම ඔයිල් එකම දාන්න එපා. ඔලිව් ඔයිල් විතරක් දාන නම් දාන්න. මේ තියෙන්නේ හරිචන්ද්‍ර කෝපි කුඩු පැකට් එක. ඒකනේ චුට්ටක් දාන්න. දැන් ඊට පස්සේ මම අහන්නවා, "ඇයි කෝපි දැම්මේ? ඒ කෝපි දැම්මේ?" කියලා සර්ච් කරලා බලන්න. කෝපි වලත් මේ කොණ්ඩේට හොඳ එවුවා තියෙනවා. හරිද? මේ යෝගට් එක මම එහෙම කඩලා, මෙහෙමයි නම. හරිද? මම මේක යෝගට් එකෙන් දෙකක් ගෙනාවා. මගේ කොණ්ඩේ දෙකක් තමයි හරියන්නේ. ඒත් ඉතින් මට මම සාමාන්‍යයෙන් යෝගට් චීස් අරමම මම කන්න ආස නැහැ. ඒත් මට අද හිතුණා උදේ කන්න ඕනි කියලා. ඒක නිසා මම එකක් කෑවා. දැන් තියෙනකින් තමයි කරගන්න වෙන්නේ. ඕගොල්ලන්ගේ කොණ්ඩේ ඉතින් දනිස් ළඟටම දිගයි නා නැත්නම් අඩිපතුල් ළඟටම දිගයි ලොකු කිරි හට්ටියක් ගන්න හරිද මේ මෙන්න මේ වගේවා මේ පොඩි ඒවා එක ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ කිරි මොණි කියලා නැහැ ඔයගලන්ට කිරි තියෙනවා නම් ගොඩක් හොඳයි යෝගට් එකට වඩා මේ මරු හැඳි දෙන්නේ
මුන් හිතන්නේ අපි කුරුල්ලෝ කියලා වෙන්නේද මේ මම මේක පොඩි වාචනයක් මේ කෝපයක් ගත්තා ඒක ඉස්ලාම් මේක යෝගට් එක දාගෙන ඊට පස්සේ ඒකට බිත්තරේ දාගන්න ඕනේ දැන් සමහරක් අය කියනවනේ බිත්තරේ සුදු මදේ විතරයි දාන්න එහෙම කියලා මම නම් එහෙම එකක් දාන්නේ නැහැ මම නම් මුළු බිත්තරේම දානවා හරිද මේක හොඳට මික්ස් කරගන්න. මේක මික්ස් කරගෙන කමුද? දැන් ඉතින් මේ ඔය කමෙන්ට් එහෙම දාන්න එපා. මේව බලාගෙන ඉන්න බැරි අය මුන්ට මේ කණ්ඩ තියෙන ඒවා ඔළුවේ ගානම කියලා. කණ්ඩත් ඕනේ ඔළුවේ ගන්නත් ඕනේ. මේ ඔගලන් පේනනම් මෙන්න මෙහෙම තමයි ඉස්සෙල්ලි හම් ඒක නිකන් ඒ කියන්නේ හරි කැත පාටක් වෙනවා. කැතයි ඒක. ඊට පස්සේ මෙන්න මේකට මම නම් කෝපි කුඩු චුට්ටක් දානවා ගොඩක් නෙමෙයි චුට්ටක්ම දානවා මේ ඔයගොල්ලොත් කෝපි කුඩු තියෙනවා නම් කෝපි කුඩු දාන්න මේකෙන් දැන් ඔයගොල්ලෝ අහයිනේ මේකෙන් මොකද්ද වෙන්නේ කියලා මේකෙන් ළමයි වෙනද ඒ මාත් දන්නේ කොහමරි කොණ්ඩේට හොඳයි කියලා නම් දන්නවා වෙනද මන් දන්නේ කොහමරි මේක ගෑවට පස්සේ මට තේරලා තියෙනවා කොණ්ඩේ හෙන මේ අර නිකන් හෙන ෂයින් මමකට ආසයි එකෙන සිලිකන් මුකුත් ගාන්න ඕනේ නැහැ කොණ්ඩේ හෙන ෂයින් එක තියෙනවා හරිද මෙන්න මෙහෙම හොඳට ආ ඉතින් මෙතන කුම්බි සේනාව ඇවිල්ලා වට කරගන්න මෙන්න මෙහෙම අරගෙන දාගන්න ආයි හරිද ඉතින් මේක හොදන්නත් එපා මතින ආය පෙන්වන්න බෑමල මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. හරි මේක හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ මේක ගාන්න තියෙන මම මේක ගාන්න කලින් ස්ක්‍රබ් එකත් හදා ගන්නවා. අපි ඔක්කොම අද දවසේ ඔක්කොම එකට ඒ වැඩිය ටික කරගමු. හදාගමු ස්ක්‍රබ් එක. ස්ක්‍රබ් එක මම ඉතාර කෝපි ස්ක්‍රබ් එක ජාත්‍යන්තර ස්ක්‍රබ් එක අපේ කට්ටිය දෙන්න නම් අතගෙන. කෝපි. මම අර අපේ ස්ක්‍රබ් එක නේද? එන්න චකලන්න. මම හාල් මිට ඒක මට මම ඒක දාලා ඉවරයි හරිද මේ ඉතින් අපි පෙන්වන්න දෙන්නේ මේ හාල් මිටක් අරගෙන ඒකට ඒක ටිකක් හොදලා පළවෙනි වතුර අයින් කරලා ඊට පස්සේ දෙවෙනි වතුරෙන් පැය භාගයක් විතර ඒක වහලා තියන්න ටිකක් අර මොකද ඒ කියන්නේ මේ වතුර පිගෙනකන් හාල් ටික එහෙම වහලා තියන්න හරිද මම පොඩ පොඩ අරගෙන මේ හිස් කබලට ටිකක් වැඩිපුර ගන්න ඊට පස්සේ කොණ්ඩේට මේවා කරන්න. ආ තව අහලා තිබ්බ ළමයි මගෙන් මේ හොඳ ෂැම්පු එකක් කියන්නේ කියලා. මම එහෙම හොඳ ෂැම්පු මම දන්නේ නැහැ. මම එක එක කාලෙට එක එක ඒවා ගෙනවා. ඒ කියන්නේ මම මාසෙ 3න් මාසෙ 3ට වගේ මේ මොනවද ඒවා වෙනස් කරන කෙනෙක්. මම එකම එක ගන්නෙත් නැහැ. හරිද? කොහොම හරි මම මේ ටිකේ ගන්න බේබි ෂැම්පු මම උගලට පෙන්නන්න. මේ ඒක තමයි මට හොඳම කියලා මට හිතිලා තියෙන්නේ. මොකද මේ කිසිම සැර නැහැ කොණ්ඩේට කොණ්ඩවල ප්‍රශ්න තියෙනවා නම් මේ ගාන්න මේ බේබි ෂැම්පු මොකද ඒක කිසිම විසමකුත් නැහැ නේද ළමයින්ට ගන්න එකනේ ඔය sorry අනේ මන්ද කොහොම හරි එන්නේ sorry එකටත් sorry එකක් තියෙනවා නේ ඔගොලු ගාන්න මම මේක දාගෙන ඉන්නම් මේ නැත්තම් මෙතන මම වනසලා
අම්මගෙන් කුණුහරු පහ ගන්න. හරිද මම මේ ගාලි වලම සම්පූර්ණම ගෑව. හරිද? ගඳයි. මේක ඔන්න ඔය විදිහට ගාලා තමයි මේක තියන්න ඕනේ හරියට විනාඩි 20ක්. හරිද? විනාඩි 20ක් තමයි කොණ්ඩෙට අදාලා තියන්න ඕනේ මම නිකන් බුක් මාලි වගේ. මේ කොහොමද මේක විනාඩි 20ක් මෙහෙම ඔළුවේ තියලා මේක මේ නිකන් ඔළුව තියන්න එපා මෙහෙම මෙහෙම අර උඩට බුරිච්චියක් ගහගන්න. හරිද? බුරිච්චියක් ගහගෙන ඊට පස්සේ අපි යන් ස්ක්‍රබ් එකට මගේ ස්ක්‍රබ් එකෙන් ඔබ දන්නවනේ ස්ක්‍රබ් ගන්න මට බෙලි කළු සීන් එක කිව්වට පස්සේ මට මතක් වුණේ මම මේ ඉස්කෝලේ කාලේදී දැන් මගේ බෙල්ල කළු නැහැ මම කෙට්ටු නිසා මගේ බෙල්ල කළු නැහැ හරිද මහාතයිර තමයි ওই ප්‍රශ්න ටිකක් එන්නේ කෙට්ටු අයගේ තියෙන සමහරක් අයගේ කොමාරි මගෙන් මාතක ක්ලාස් යන ළමෙක් එයාට මහාතයි මේ ඇහුවා මේ ඔයා බෙල්ලට මොකද හලෝ කරන්නේ එහෙම කියලා මං ගම බෙල්ලට මොකුත් කරන්නේ ඊට පස්සේ කොහා එළම ඇහුවා මේ බෙල්ල කළු වයවා ගන්න මොකුත් නැද්ද එහෙම කියලා සෝරි හරිද මම ඒ කාලේ මොනිය යෝගිකකගේද මම ඒ කාලේ කොහොම හරි අපි චූටි කියන්නේ නමේ වසර වගේ මම ඇහුවා මං කිව්වා හලෝ මම මේ මොනවාද එළම මට කිව්වා ඔයාගේ නම් බෙල්ල කළු නැහැ හලෝ සුදුයි නේ එහෙම කිව්වම දැන් ඉතින් මට එන ආඩම්බරයක් වගේ ඇවිල්ලා මං කිව්වා මම නම් ගන්නෙ ඔයත් මේක ගාල බලන්නකො මම නම් ගන්නෙ ඉස්ලාම බාත්รูම් එකට ගිහිල්ලා බෙල්ල ටිකක් හොඳට තෙමා ගන්න කිව්වා ඊට පස්සේ රින්සෝ දාන්න කිව්වා බෙල්ලට මම මේ කිව්ව කතාව මම මේ කියන්නේ රින්සෝ දාලා මේ පය භාගයක් විතර තියලා නෑ රින්සෝ දාලා ඒකේ උඩට වතුර චුට්ටක් දාලා උණු වතුර රත් කරලා බේකින් පවුඩර් වලට දාලා බේකින් පවුඩරුත් බෙල්ලට දාලා පය භාගයක තියලා හොඳට අතුල්ලන්න කිව්වා අතුල්ලලා එවන්න කිව්වා ඊළඟ මට ඒක කරලා කොහොමරි ප්‍රතිඵලයක් ඇවිල්ලා තිබ්බා මම බොරුවට කිව්වේ කොහොමරි එළම එක කරලා මට කිව්වා අනේ හලෝ හොඳයි හලෝ ඒක මම මේක දිගටම කරනවා කියලා දිකටම කරාද දන්නේ දැන් පස්සේ මට හම්බුන්නේ නැහැ ළමයා. පොඩි කාලේ ඉංග්‍රීසි ක්ලාස් එකේ යාළුවෙක් මගේ. සෝරි. ළමයි දෙන්නේ මම නාල කරලා ඔක්කොම කරලා ආවා මේ විදිහට තමයි ඉතින් මගේ දැන් කොණ්ඩේ තියෙන Q1 සිල්කන් මුකුත් ගන්න ඕනේ නැහැ නිකන් පොඩි ෂයින් එකක් එනවා කියලා. ඔයගලන්ට පේනවා ඇති ඉස්සෙල්ලා වීඩියෝ එකක් තිබ්බට වඩා කොණ්ඩේ ටිකක් ෂයින්. මට දැන් මම ෆේස් පැක් එක දාන්නේ හවස මොකද දැන් හින අවුයි සහ දැන් දවල් දැන් හරියටම එකට විතර ඒක නිසා දැන් මට පොඩි වැඩක් තියෙනවා පිළිතුරු බොස ඇලිලින් ඇවිල්ලා මේ අපි දිනක චුටි වැඩකට යන්න ඒ වැඩේට ගිහිල්ලා ඇවිල්ලා හවස තමයි මගේ ෆේස් පැක් එක දාන්නේ එහෙනම් ඉතින් දිගටම වීඩියෝ එකේ ඉන්න කොහොමද මගේ ෆේස් පැක් එක හදන්නේ වැඩ ගොඩ හරිද හාල් එක පෙන්ෙන්න දාලා තියෙන්නේ ඔගොල්ලෝ මේ වීඩියෝ එක බලන්න තාම සබ්ස්ක්‍රයිබ් නොකරනම් සබ්ස්ක්‍රයිබ් කරන්න මේ ඉතින් එහෙනම් ඔන්න මම කොණ්ඩෙට ගෑවා ඔන්න ඒකේ රිසල්ට් එක ඔයගලන්ට පේනවා කියලා මම හිතනවා මෙන්න මෙහෙම තියෙන ඉතින් සිලිකන් මුකුත් ගාලා නැහැ සිලිකන් ගෑවොත් මොනවගේද කියලා බලමු මම ආස නැහැ මේ ගෑවට පස්සේ මේ ඔය ෆේස් මේ හෙයා පැක් එක දැම්මට පස්සේ මම ආස නැහැ සිලිකන් ගන්න මේ සිලිකන් චුට්ටක් ගත්තා හරිද දැක්කද ඒක ගෑවහම ඊට වඩා චුට්ටක් දිලිසෙන ගතියක් එනවා නැත්තම් මේ ඊට වඩා හොඳයි ආස නැහැ මේ මේ ගෑවට පස්සේ සිලිකන් ගන්න කොමලි මෙහෙම තමයි තියෙන්නේ එහෙනම් අපි අපේ ගමන ගිහිල්ලා ඇවිල්ලා ෆේස් පැක් එකට යා මම ගෙදර ඉන්න දවසට මෙන්න මේ අම කොනා හරි මට පොඩුල් රවට්ටන කුරුප්පු ටිකක් අරන් දීලා මේ වැඩ කරගන්න එකගෙන මයිදි මුරු කොල්ලේ ටිකක් අරන් දෙන්න ආවම මම එපා කියනවා නේ ඒක අරන් මේ ගේම් එකේ මගේ වැඩක් කරේන බ්ලොග් එකක් කරන දවසට අනිවාර්යෙන් මොහෙන් කරි කණාම මහදවල් ඉතින් අවුවෙත් පිච්චි කොහමරි අපි තැනට ආවා අත්‍තරම ළමයි මම ස්ක්‍රබ් කරාට කිසිම වැඩකට නෑ මාව හොඳටම පිච්චිලා ඉන්න උතන
ඊට පස්සේ ඉතින් ඔත්තන වැඩෙත් කරගෙන අපි කෙලින්ම ගෙදර එන්න පිටත් වුණා. ගෙදර එන්න පිටත් වෙද්දී කුමාරිකා පාණි කියලා එකක් හම්බුණා. මම ඔහොම දොඩම් බීලා තිබ්බට කුමාරිකා බීලා නැහැ. ඒක නිසා ඉතින් පියතනින් නැතිලා කුමාරිකා එකයි දොඩම් එකයි බිව්වා. ළමයි ඒ දොඩම් එකත් මාර රහයි, කුමාරිකා එක පුදුම රහයි. අනේ මන් දන්නේ මාරම රහයි. ඊට පස්සේ ඒතන කුමාරිකා එක බීලා අපි කෙලින්ම ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ මෙන්න මෙහෙම තමයි මං පෙගෙන්න දාපු මගේ හාල් එක තිබ්බේ. ළමයි ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම පැය 3ක් විතර මේ හාල් එක හොඳට පොඟවන්න. ඊට පස්සේ ඉතින් ওই වතුරත් එක්කම ওই හාල් එක බ්ලෙන්ඩර් කප් එකට දාලා බ්ලෙන්ඩර් කරන්න ඕනේ 3 පාරක් විතර. ওই පළවෙනි පාර බ්ලෙන්ඩර් කරලා ඊතර ওই වගේ හාල්ට සාමාන්‍ය විදිහට ඉතුරු වෙනවා. ඊට පස්සේ ආය බ්ලෙන්ඩර් කරන්න, හොඳට බ්ලෙන්ඩර් කරලා මෙන්න මේ තත්ත්වයට ගන්න. පේනවා නිකන් කුඩු කුඩු වගේ තියෙනවා. ඊට පස්සේ ඕක ওই විදිහට නෙමේ දාන්නේ, ඕක වෙනම පෙනේරයක් අරගෙන වෙනම භාජනයකට පෙරන්න. ඒ කියන්නේ ලිපේ තියන්න පුළුවන් භාජනයකට පෙරා ගන්න. ඊට පස්සේ ලිපේ තියන්න පුළුවන් භාජනය අරගෙන ඔන්න ওই විදිහට දාගන්න ඒ වතුර ටික. වතුර ටික දාලා ඕගොල්ලෝ අනිවාර්යෙන්ම ඕක කරද්දී ලිප ළඟ ඉන්න. නැත්තම් මට වෙච්ච දේ තමයි වෙන්නේ. අනිවාර්යෙන්ම ලිප ළඟ ඉන්න ළමයි. නැත්තම් මෙන්න මේක තමයි ඔයගලන්ට අත්විඳින ඉරණම. අනේ දෙන්නේ මට මේක මේ කුරු ගන්න බැරි වුණා. ඉතින් මගේ මෙන්න මෙන්න කලපක් කරා ළමයි මේ. මම කිව්ව ළමයි මේක මේ ලිපේ තිබ්බට පස්සේ මේක හොඳට කුරු ගහ එතන ළඟට වෙලා ඉන්න කියලා මට අමතකුණා. එතන ළඟට වෙලා ඉන්න. ඒක නිසා මගේ එක මෙන්න මේ වගේ කක්ක ගොඩක් වුණා. හරිද? එහෙම අවුලක් නැහැ ඒත්. ඔයගොල්ලෝ මේක මූණේ ගන්න පුළුවන්. මට නම් මේ මූණේ ගන්න පුළුවන්. මොකද මට මේක වුණ පළවෙනි වතාවනේ මේක. මට වුණ 10 වෙනි වතාව වගේක. ඉන්සමෙන්ට මේක අවුලක් නැහැ. ඔගොල්ලෝ පළවෙනි පාරට කරනවා නම් නිකන් අර තේරෙනවා මේකේ ගාන පදමක් එනවා. නිකන් අර මෙහෙම මෙහෙම කරද්දී නම් ලස්සනට නිකන් වතුර වගේ තියෙනවා. ඝන වෙච්ච වතුරක් වගේ. මේක නිකන් මොකක් දෙයක් වගේ නේ. එහෙම නෙමෙයි. ඝන වෙච්ච වතුරක් වගේ තියෙනවා. ඔගොල්ලෝ ඉන්නේ මේ වෙලාවට තමයි ඒක බාලා අරගෙන උණු පිටි මූණ ගා ගන්න එපා. ඒක හොඳටම නිමෙන්න දෙන්න. නිමුණාට පස්සේ තමයි මේක මූණේ ගා ගන්න ඕනේ. හරිද? මම මේක ඔලින් වෙනකම් මෙහෙම කර කර ඉඳලා නැත්නම් මේක කැපිලි වෙනවා. ඔගොල්ලෝ පළවෙනි වතාවට නම් මේක දාන්නේ ඔගොල්ලෝ කරුණා කරලා ඔගොල්ලෝගේ ඕක ලිපේ තියෙනකොට එතන ඉඳගෙන කූරු ගහන්න ඔගොල්ලෝගේ ඇස් මට්ට මේක තියාගන්න. නැත්තම් මගේ එක වගේ නිහ කිරිබත් වගේ එකක් තමයි මූණ ගා ගන්න ඉන්නේ. කොහොමද මේක ගෑවට පස්සේ සුවඳ එන්නේ? නිකන් කිරිබත් එකක් මූණ තියාගෙන ඉන්නවා වගේ තමයි. හරිද? ඒක වැඩි ගණන් ගන්න එපා. ලස්සර ඉන්න මේ ඔක්කොම කරන්නේ අපි. හරිද? ඒක ඔලුවේ තියාගෙන මේක ගාන්න ළමයි. හරිද? කොහමද දැන් මේක මම ගාන්න අරගෙන අවුරුදු 3ක් විතර වෙනවා. මම මේක ගාන්න ගත්තේ කොරෝනා කාලෙදී. මේකෙන් තියෙන මඩ ප්‍රයෝජන තමයි පිම්පල්ස් එන එක අවමයි. මේක සම්පූර්ණ නතර වෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහට අර ගොඩාක් පිම්පල්ස් නැතුව සාමාන්‍ය විදිහට මේ අවමයි. හොඳයි. මට තේරෙනවා. හරිද? තව දෙයක් තමයි නිකන් පොඩ්ඩක් ග්ලාස් ස්කින් ටයිප් වෙනවා. මොකද මේ හරි මේ වල වගේ චුට්ටක් දිලිසෙන ගතියක් එනවා මේක දැම්මට පස්සේ. ඔගොල්ලෝ දාලා ඔගොල්ලන්ගේ රිසල්ට් එක මට අනිවාර්යෙන්ම කියන්න. හරිද? එහෙනම් ඉතින් ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. මම කිව්ව විදියට හදාගෙන ඔගොල්ලෝ මේ ගානන ගාන්න. හරිද? එහෙනම් මෙතනින් මේ වීඩියෝ එක ඉවරයි. එහෙනම් ඉතින් මා මෙච්චරල බලලා හිටියට ඔගොල්ලන්ට ගොඩක් තැන්ක් යූ. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් මූණ හොදගෙන ආව දැන් හවස 6ට විතර ඇති. ඒක නිසා මම එළියට බැස්සා. ඔයගලන්ට පේනවත් දන්නේ නැහැ. ඔය පොඩි පොඩි ෂයින් ගතියක් තියෙනනේ. මට විතරක් දන්නේ නැහැ පේන්නේ. එක දවසින් ඉතින් එහෙම එන්නේ නැහැ. ඉතින් ඔයගලට එක දවසක් ගාලා බලන්න. එතකොට මම පොඩියක් තියෙනනේ. මේ හරියට හේදිලත් නැහැ. හරි. එහෙනම් මේ vlog එක මෙතනින් ඉවරයි. එහෙනම් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් අපි තව video එකකින් හම්බ වෙනකන් bye. අනේ ළමයි මං හද්ද කළුවරේ ඉන්නේ. මෙන්න මේ light එක විතරයි තියෙන්නේ. ඒ light එක චුට්ටක් දැන් මෙතෙන් කළුවරේ නැහැ. මගේ නහය දිලිසෙනවා. මම පේරවලේ නහය දිලිසෙනවා. නවෝ අක්කගේ beauty recipe. හරි. එනදී මම try කරලා බලන්න.